අයිබවන් ඔබට සුබ දවසක් වේවා 2023 ඔක්තෝබර් මාස 8 වෙනිදා සිට ඔක්තෝබර් මාස 14 වෙනිදා දක්වා සතිය ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. ගත හැකි සතියකි මේ. ගෙදර ඉඩකඩ සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පවතිනවා. එහා බැඳුණු ගැටලු පැටලිලි පැවතියේ නම් නිරවුල් කර ගැනීමට හැකියාව තිබේ. කලා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් කාලයකි. ආර්ථිකය සහ රැකී රක්ෂාවතින් ගැටලුවක් නැත. දුව දරුවන්ගේ ජයග්‍රහණ පිළිබඳව ආරංචි ලැබෙන අතර ඒ අයගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවත් සැලකිලිමත් වන්න. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අය තම සේවාදායකයන් සමග සුහදශීලී වීමට මතක තබා ගන්න. මන්ද ඒ සම්බන්ධ අයහපත් ග්‍රහචාරයක් පවතින නිසා වෙනි. ප්‍රේමය පිළිබඳ යහපත් තත්ත්වයක් පවතින නමුත් විවාහක අයතර විවිධ ගැටලු ඉස්මතු වේ හැකි. කල්පනාකාරී වන්න. ඔබගේ ශුභ දිනය සඳුදා. ශුභ වර්ණය සුදු පැහැය. ජය අංකය අංක 2. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ කේතුර අලුත් වැඩියා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගමන් බිමන් පිළිබඳව තබා ඇති බලාපොරොත්තු ඉට කරගත හැකි බවක් පෙනේ. ඉගෙනීම් සහ ඉගැන්වීම් කටයුතු යහපත් තත්ත්වයකට පත්වේ. සහෝදර සහෝදරයන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ඇසීමට ලැබේ. නව රැකියා බලාපොරොත්තු වෙන සිටින අයට ඊට අදාළ යහපත් ප්‍රතිචාර ලැබේ. නිර්මාණශීලී අයට අලුත් අදහස් මතුවන කාලයකි. මුදල් වැය කිරීමේදී සැලකිලිමත් වන්න. මන්ද අනවශ්‍ය වැයවීම් සහ අතපස වීම ආදිය සිදුවිය හැකි නිසාය. අලුත් දේවල් ඉගෙනීමට ආරම්භයක් ගත හැකි. වෘත්ති අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට උපකාර ලැබේ. ගෙදර අලුත් වැඩියා කිරීමට හෝ කොටස් එකතු කිරීමට සිත යොමු වේ. ඔබගේ ශුභ දිනය සඳුදා. ශුභ වර්ණ කොළ පැහැය සහ සුදු පැහැය. ජය අංකය අංක 5. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මිතුරන්ගෙන් උදව්. මිතුන ලග්නයෙන් උපන් ඔබට පසුගිය කාලයේ පැවති ගැටලු පැටලිලි නිරවුල් වී යන බවක් පෙනේ. කේතුර ඉඩකඩම් සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්නුම් කරයි. රැකියාව ආශ්‍රිත ඉගෙනීම් වලට යොමු වීමට ශුභදායි කාල පරිච්ඡේදයකි. දුරබැහැර සිටින හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමි වෙයි. අලුත් අය හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. වචන යහපත් ලෙස හැසිරවීම තුළින් වාසි අත්කර ගත හැකි කාලයකි. මව්පියන්ට යහපත් වන අතර මවගෙන හෝ එම පාර්ශවයේ විවිධ ලැබීම් පවතී. කෙටි ගමන් බිමන් කිහිපයකදී ඇත. සිත ක්‍රීඩා කටයුතු වෙත නැඹුරු වන ස්වභාවයක් පවතී. බොහෝ දුරට එවැනි දෙයකට සම්බන්ධ වීමට ලැබේ. දුව දරුවන් සිටින අය ඒ අයගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ ශුභ දිනය පතාදා. ශුභ වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ අදහස් සිටුවේ. කටක ලග්නයෙන් උපන් ඔබට තම අදහස් කෙසේ හෝ ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ස්වයං රැකියාවල නිරත වී සිටින අයට ලාභදායි කාලයක්. සහජ දක්ෂතා තුළින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව තෝරේ. වැදගත් ලියකියවිලි වලට සම්බන්ධ වීමට සිදුවෙනවා. සමහර විට පැරණි ලියකියවිල්ලකට අවශ්‍යතාව ඉස්මතු විය හැකි. රැකියාවලට අදාළ කටයුතු යම් වෙනස්කම් සිදු විය හැකි බව පෙන්නුම් කරයි. බොහෝ දුර සිටින කෙනෙකුගේ සිත සතුටු කරන ආරංචියක් ලැබෙන දවස් වෙයි. පවුලේ බාල සහෝදර සහෝදරියන්ගෙන් විවිධ උදව් උපකාර ලැබෙනවා.
ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඉස්මතු විය හැකි අයහපත් තත්ත්වයන් අයම කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. විවාහ දිවියේ ගැටලු පෙන්නුම් කරනවා. ඔබගේ ශුභ දිනය සඳුදා. ශුභ වර්ණය සතු. ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයේ උපන් ඔබගේ කරදර මගහැරේ. සිංහ ලග්නයේ උපන් ඔබට මෙම සතිය යහපත් බවක් එනේ. අවශ්‍ය කරන දේවල් අලුතින් මිලදී ගැනීමට හැකියාව පවතිනවා. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අය ඒ සඳහා වෙනදාට වඩා නැඹුරු වන ස්වභාවයක් පවතිනවා. අලුත් උසස් දේවල් ඉගෙන ගැනීමට පෙළඹෙන ස්වභාවයක් පෙන්වුම් කරයි. ඒ සඳහා සුදුසු කාලයක් තිබේ. පසුගිය කාලයේ යම්කිසි පීඩාවක් පැවතියේ නම් ඒ මගහැරී යන බව පෙන්වුම් කරයි. ණයබර සතුරු කරදර 5යි. දේපළ වර්ධනය වන අතර මිල මුදල් අතට ලැබෙනවා. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු තබා ඇති අයට ඊට අදාළ සුබ පරිවිඩයක් ලැබේ. ආදරයේ විවාහය සම්බන්ධයෙන් ගැටලුවක් නොපෙනේ. අන්යන් සමග කතාබස් කිරීමේදී සැලකිලිමත් වන්න. ඔබගේ ශුභ දිනය පතාදා. ශුභ වර්ණය කොළ පැහැය. ජය අංකය අක 5. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ කටයුතු සාර්ථක වෙයි. කන්‍යා ලග්නයේ උපන් ඔබට කෙබීගේ කාලයට වඩා යහපත් කාල පරිච්ඡේදයක් උදා වෙති බව පෙන්වුම් කරනවා. තම වැඩ කටයුතු සාර්ථක වන අතර ඊට අනන්ගේ උදව් උපකාර හිමි වෙයි. ආර්ථිකය සහ නැති රක්ෂා කටයුතු පිළිබඳව කාලයක් පටන් පැවති බලාපොරොත්තුවක් ඉටු වෙයි. සමාජ සේවා කටයුතු වෙත නැඹුරු වෙයි. පෞරේ අයට යහපත්ය. දීර්ඝ කාලයක් නොදුටු මිතුරෙක වුණ කැසිය හැකි කාලයකි. වෘත්තීය වශයෙන් ලේඛන කටයුතු වලට සම්බන්ධ වී සිටින අයට යහපත් ප්‍රතිඵල සහිත කාල පරිච්ඡේදයකි. නව නිර්මාණ සඳහා ආරම්භයක් ඇති හැකි. විවාහ දිවියේ සුළු ගැටලු ඇති විය හැකි. නොසිතූ ලැබීම් හෝ ලාභ සහිතයි. ඔබගේ ශුභ දිනය පතාදා. ශුභ වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයේ උපන් ඔබට යහපත් ආර්ථිකයක්. තුලා ලග්නයේ උපන් ඔබට රැකී රක්ෂා කටයුතු අතර යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව පෙන්වයි. ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලුවක් නැත. නමුත් වියදම් කිරීමේදී දුරදිග සිතා බලන්න. එසේම කල්පනාකාරී වන්න. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයක් පවතින නිසා තම දෛනික වැඩ කටයුතු ඉවසීමෙන් කිරීමට උත්සාහ ගන්න. දූ දරුවන්ගේ අසනීප තත්ත්වයන් සම්බන්ධව සැලකිලිමත් විය යුතු බව පෙන්වයි. ස්ත්‍රී පාර්ශවයේ අයගෙන් උදව් උපකාර හිමි වන කාලයකි. විදේශ යෝග ක්‍රියාත්මක වීමට පටන් ගනී. අධ්‍යාපන කටයුතු අතින් මධ්‍යස්ථය. ශරීර සනීපය පිළිබඳව විමසා බැලීමේදී හිසේ ආබාධ, කොන්දේ ආබාධ යන මේවා ඉස්මතු විය හැකි රෝගාබාධ වශයෙන් පෙන්වයි. ඔබගේ ශුභ දිනය සඳුදා. ශුභ වර්ණ රන්වන් පැහැය සහ සුදු පැහැය. ජය අංකය අංක 2. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ උපන් ඔබට හදිසි ගමනක්. වෘශ්චික ලග්නයේ උපන් ඔබට යහපත් ආර්ථික තත්ත්වයක් සහිත සතියක් බව පෙන්වයි. සමාජ ආශ්‍රය වැඩි විය හැකි. සමාජ සේවා කටයුතු මෙන්ම ආගමික කටයුතු වෙතද නැඹුරු වන කාලයයි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ට යහපත් වෙයි. තමා නිතර පාවිච්චි කරන අත්‍යවශ්‍ය දේවල් කැඩී බිඳී යාමට හෝ අස්ථානගත වීමට ඉඩකඩ පවතින බැවින් ඒවා ප්‍රවේශම් කර තබා ගන්න. කලා කටයුතු වල නිරත වී සිටින අයට ශුභයි. කලින් පැවති උදාසීන ගතිය පහවයයි. ගොවිතැන් කටයුතු වල නිරත වී සිටින අයට වාසියත් වෙයි. වැඩිහිටියන්ට උදව් උපකාර කිරීමට අවස්ථාව සැලසේ. හදිසි දීර්ඝ ගමනක් යෙදී හැකි බැවින් කල් වේලා ඇතිව ඊට සූදානම්ව සිටියම යහපත් වෙයි. ඔබගේ ශුභ දිනය සඳුදා. ශුභ වර්ණය සුදු පැහැය. ජය අංකය අංක 2. ධනු ලග්නය. ධනු ලග්නයේ උපන් ඔබට රැකියා ලාභ. ධනු ලග්නයේ උපන් ඔබට නොසිතූ ලැබීම් හෝ ලාභ සහිතය. කරන කියන කටයුතු සාර්ථක කර ගැනීමේ අවස්ථාව පවතිනවා. රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් වෙයි. නව රැකියා බලාපොරොත්තු වෙන සිටින අයට ඊට අදාළ යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත. පැරණි ලියකියවිලි වලට අවශ්‍යතාව ඉස්මතු වන කාලයක් බැවින් ඒවා සූදානම් කර තබා ගැනීම යහපත් වෙයි.
කෙටි කමන් බිමන් වලට බාධා එල්ල විය හැකි. රාජ්‍ය රැකියාවල නිරත වී සිටින අයට වරප්‍රසාද ලැබේ. මවගේ ශරීර සනීපය පිළිබඳව සැලකිලිමත් විය යුතු දවස් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට බාහිර වැඩ වැඩි වේ. රේ සුදු ආදියට සුදුසු කාලයක් නොවේ. මංගල යෝග ක්‍රියාත්මක වන කාලයේදී මුද්‍රා ආශ්‍රිත දෝෂ ප්‍රමුඛ රහස් ප්‍රදේශයේ ආපාතවලට අවකාශය පවතී. ඔබගේ ශුභ දිනය බ්‍රහස්පතින්දා. ශුභ වර්ණ කහ පැහැස කළ පැහැය. ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයේ නුඹන ඔබට නව පෙම් සමතතා. මකර ලග්නයේ නුඹන ඔබට මංගල යෝග සහිත කාල පරිච්ඡේදයකි. විවාහ යෝජනා ස්ථිර විය හැකි අතර තරුණ තරුණීන් අතර නව ප්‍රේම සබඳතා සඳහා අඩිතාලම් වෙතේ. තව කටයුතු වලට අනෙක් අයගේ සහයෝගය ලැබේ. නොසිතූ වාසි ලැබෙන කාලයකි. උත්සව අවස්ථාවන් පෙන්නුම් කරයි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරු වන ස්වභාවයක් පවතී. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට ජයග්‍රහණී වාසනාවන්ත කාලයකි. දීර්ඝ කමන් හෝ විදේශ කටයුතු සම්බන්ධයෙන් පවතින බලාපොරොත්තු ඉටුවේ. පියාට යහපත් වේ. ශරීර සනීපය යහපත් අතට හැරේ. පවුලේ සමගිය වර්ධනය වේ. ගෙදර ඉඩකඩම් සම්බන්ධයෙන් පවතින යහපත් තත්ත්වයන් පහවයයි. ඔබගේ ශුභ දිනය සතුටා. ශුභ වර්ණය සුදු පැහැය. ජය අංකය අංක 5. කුඹ ලග්නය. කුඹ ලග්නයේ නුඹන ඔබට අලුත් බලාපොරොත්තුවක්. කුඹ ලග්නයේ නුඹන අයට අලුත් බලාපොරොත්තු ඇතිවන කාලයකි. ගමන් බිමන් පිළිබඳව පවතින අදහස් සපල වේ. ලියකියවිලි වලට සම්බන්ධ වනවා නම් කල්පනාකාරී වන්න. උරුම හිමිකම් ලැබේ. ගුප්ත කටයුතු කෙරේ නැඹුරු වන අතර එවැනි දේවල් ඉගෙනීමට සුදුසුයි. සිතේ පවතින අදහස් කෙසේ හෝ ඉටුකර ගැනීමට හැකි වේ. ඒ සඳහා අන්යන්ගේ උදව් උපකාර ලැබීමට නියමිතයි. පවුලේ වැඩිහිටි අයගේ අවධානය ඔබ වෙත යොමු වේ. ශරීර සනීපය පිළිබඳ අවධානය යොමු කර බැලීමේදී සෙම් දෝෂ ඉස්මතු විය හැකි. උඩ රෝග හටගනි. එවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට උනන්දු වන්න. විවාහය අතර දුර දෙක නොයන අඩිතඹර ඇති විය හැකි. ඔබගේ ශුභ දිනය සිකරාදා. ශුභ වර්ණය රෝස පැහැය. ජය අංකය අංක 3. මීන ලග්නය. මීන ලග්නයේ නුඹන ඔබගේ ගැටලු මොකෙහෙරේ. මීන ලග්නයේ නුඹන ඔබට සිතේ මතුවන අදහස් කෙසේ හෝ ඉටු කර ගැනීමට හැකි වේ. ආදරය සහ විවාහය සම්බන්ධයෙන් යහපත්ය. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ඒ සඳහා අන්යන්ගේ උදව් උපකාර ලැබෙනු ඇත. විනෝද කටයුතු කෙරෙහි සිත ඇදීයයි. එවැනි දෙයට සම්බන්ධ වීමටද අවස්ථාව ලැබෙනු ඇත. මුදල් යොදවා බලාපොරොත්තු වෙ සිටි ලාභය ලැබේ. දූ දරුවන් සිටින අයට ඒ සය සම්බන්ධ සතුටුදායක ආරංචි ලැබේ. ගේදර සම්බන්ධයෙන් පවතින ගැටලු මගහැරේ. ඉදිකිරීම් කටයුතු ගැන අදහස් පහළ වේ. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට හොඳ ආධාරකරුවන් වන කෙසේ. විවිධ අංශවලින් වාසියක් වේ. මව්පියන්ගෙන් උදව් ලැබේ. ලේඛන කටයුතු වල නිරත වී සිටින අයට සුබ කාල පරිච්ඡේදයකි. රහස් ප්‍රදේශවල ආපද හටගනි. ඔබගේ ශුභ දිනය සතුටා. ශුභ වර්ණ සුදු පැහැය සහ කොළ පැහැය. ජය අංකය අංක 5.